ජනගහන ඉස්සලම නීති ආධිපත්‍ය කියන එක ඇවිල්ලා ලෝකේ ඉහළින්ම තියෙන ඕනි ඕනම රටක ලංකාවේ එක නැහැ මේ රටේ නීති ආධිපත්‍ය නෙමෙයි ඉහළින්ම තියෙන්නේ 225 සහ ජනාධිපති මේ රටේ දැනට ඔය ඔය ඉඳ කවුද අපේ තරුණයෙක් ඉන්න කවුද වසන්ත මුදලිගේ ඒ අය ඇතුළු ඔක්කොම තවමත් තියාගෙන ඉන්නේ දේශපාලන අධිකාරී වුමනාවට මිසක් අපරාධ යුක්තිය පසනලීමේ ක්‍රමවේදයේ ප්‍රකාරව විනිශ්චකාරවරයෙක් දීපු තීන්දුවක් මත නොවේ ඒ ඒ රඳවා ගැනීම නියෝගයේ අසංකල තියෙන රනිල් වික්‍රමසිංහ. එතකොට ඔබට පේනවා මේ රටේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නීතිය නෙවෙයි. තනිකර අවනීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකින්ද මම කියන්න ඕනේ පැහැදිලිව මේ රටේ ජනතාවට ඔය මේ වෙලාවේ මොකද පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දෙන්න පුළුවන් ඔක්කොම පරිතෝෂික මොන හරි වැඩිපුර දෙන්න පුළුවන් ඕනම දියලා යාන වාහන මොන හරි දෙල නැත්නම් එහෙම දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් පොලිස් නිලධාරීන් දෙපාරක් නෙමෙයි දහ පාරක් හිතන්න ඕනේ අපි මේ මොකද්ද කරන්නේ. මොකද ඔවුන්ටත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. ඔවුන්ට සුපර් මාකට් එකට ගියම ඔවුන්ට පේනවා අහිංසක මිනිස්සු එළිය ඉඳගෙන ඉතින් ඉල්ලන අනේ මොකක් හරි දෙන්න. සමහර අය මම දැකලා තියෙනවා ඒක ඔබටත් කරන්න පුළුවන් ලොකු දෙයක්. ඇතුළට ගියාම පස්සේ මාකට් එකේ ඉස්සරහා තියලා තියෙන පොඩි බෑග් එකක් ඒකේ තියෙන ඔක්කොම බඩු එක එක රුපියල් 3000ක්ද දීලා ඒකත් අපි සමහර අය ඒක අරගෙන මේ දුප්පත් මිනිස්සුන්ට දෙනවා. ඒකින්ද අපිට මේ වෙලාවේ වී යුතු දේ මෙන්න මේකයි. අපිට මේ වෙලාවේ වී යුතු දේ තමයි අපි මේ රටේ නීති ආධිපත්‍ය දනගස්සලා මේ කරන වැඩේ පොලිස් නිලධාරීන් පැහැදිලිව තේරුම් ගන්න ඕනි අපේ රටේ ජනතාව අපි පෙනී හිටින්න ඕන ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් මහා පරම අධිකාරී බලය ආරක්ෂා කිරීම නිසා අපි පුද්ගලික අවශ්‍යතාවය සඳහා නොවේ කියන එක මම දැන් අවස්ථා කීපයකම පොලිස් ප්‍රතිවරයාට කිව්ව මේක නැවතත් අවධාරණය කරනවා නඩු තීන්දුව රසකින් කියලා තියෙනවා මොකද මේ රට මේක ඉතා සුන්දර රටක් මේ විදිහට කාල විනාශ කරලා තියෙන මේ 225 නැවතත් කියනවා නම් ඔබ හමුවට ඇවිල්ලා අප කෙරේ විශ්වාසය තබන්න කියලා ඊට වැඩි විහිළුවක් තවත් නැහැ. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. මේ 225 කවදාකවත් මේ රට බේරගන්නේ නැහැ. තියෙන එකම ක්‍රමවේදය ජනතාවම තමන්ගේ ආධිපත්‍ය බලය ක්‍රියාත්මක කරලා රටේ නීතිය ඔවුන් විසින් සම්පාදනය කරලා රට ගලවා ගැනීමේ වැඩපිළිවෙලක් පමණයි. අයිද දැන් මේ රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඔබ දන්නවා එක ඡන්දයෙන් එක මෙතිවන්න කොට්ටාසියක්ව දිනා ගන්න බැරි මිනිසෙක්. එයා දැන් ඇවිල්ලා හිටන් එයා කියලා දෙනවා රයිට් මම බලා ගන්නම් අරගලයේ මර්ධනය කරන හැටි මම දන්නවා කියලා. සම්පූර්ණයෙන්ම නීති විරෝධීව තමයි මේ අවස්ථාවේදී කටයුතු කරන්නේ. ඒකට තමයි අපිට දැන් සිද්ධ වෙලා තියෙන මේ රටේ ජනතාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කිරී විශ්වාසය තැබීමට. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පුළුවන් මම එදා ඔය වසන්ත මුදලිගේ කේස් එක ගත වෙලාදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවධාරණය කළා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත තීන්දුවට ගරු කළ යුතුයි කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නාගානන්දට දැනුම් දුන්නේ අපි බැඳිලා නැහැ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කිසිම දෙයකට බැඳිලා නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්දට දැනුම් දුන්නා. ඒ යෝජනාවවත් කියවනවට අධිකරණයේ කැමැත්තක් දැක්වෙන්නේ නැහැ. ඒකින්ද අපිට සිද්ධ වෙනා මේ රටේ ජනතාවට මේ අවස්ථාවේදී මේ සිදුවිච්ච දේවල් ඔක්කොම කල්පනා කරලා ඉතින් අපි ගණ්ඩ වෙනවා අපේ රටේ අනාගතයේ අභිවෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා අපි තීන්දුව ගන්න ඕන මේ 225 දැන් උත්සාහ කරනවා නම් ඔවුන් අපිට මේ රට හදන්න පුළුවන් කියලා ඊට වැඩි විහිළුවක් කොහෙත්ම නැහැ. එහෙම හැංගීමක් පැත්ත පලාතක නැහැ. මම ඊයේ ගත්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ මහින්ද රාජපක්ෂ අර වාහන ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු යෝජනාවක් ඇත්තට ඒක දැක්කම දැඩි පිළිකුලක් ඇති වෙනවා. මේ රට මෙච්චර වැටිලා තියෙද්දි මේ මිනිස්සු තවමත් මේ අසූචි ගොඩේමනේ ඉන්නේ කියන එක ඒක දැකපු ඕන කෙනෙකුට ඇති වෙනවා. මම ඒකින්ද ඔබට අවධාරණය කරනවා රටේ ජනතාව අපි මේ අවස්ථාවේදී යොමු කරන්න ඕනි. අපි එකට එකතු වෙන්න ඕනි රටේ සමස්ත ජනතාවම 225 සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා.